ෆෑන්ස් ලැවිලිටි අපේ රටේ මිනිස්සු බලන්න අපේ කට්ටිය කොහොම ශ්‍රී ලංකාවන කියලා. ඉතින් මම හිතනවා අපි කණ්ඩායමක් විදිහට ෆෑන්ස්ලටත් රටටත් හොඳ සාධාරණයක් ඉෂ්ට කරා කියලා. පිටරට ඉන්න ක්‍රීඩකයෝ ඇත්තටම ආවට ඒගොල්ලෝ ඇවිල්ලා අපේම බ්ලඩ් එක, ඒ කියන්නේ අපේම සහෝදරයෝ. ගොඩක් සමාජ මාධ්‍යවල මම දැකලා තියෙනවා කියනවා මේගොල්ලෝ මේ පිටරට ඉන්න ප්ලේයර්ලා ගෙනල්ලා ශ්‍රී ලංකාවන කියලා. ඇත්තට මේගොල්ලෝ ලංකාවේ ක්‍රීඩකයෝ. මැච් එක යද්දී ඇත්තටම හිතාගන්න බැරි සතුටක් තිබ්බ. මොකද ලංකාවේ අපි ලංකාවේ ශ්‍රී ලංකාවේ අපිට මේ වගේ ශ්‍රී ලංකන්න ෆෑන්ස්ලා ගොඩක් ඇවිල්ලා ඉඳී නෑ. ඉතින් දැන් ෆුට්බෝල් කල්චර් එකක් හැදීගෙන එනවා. ඉතින් මම හිතනවා මේ චේන්ජ් එක ගේන්නේ ෆෑන්ස්ලා. ටීම් එක ශ්‍රී ලංකාවන තමයි. හැබැයි මේ චේන්ජ් එක ගේන්නේ ෆෑන්ස්ලා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා ඉදිරියේ තියෙන තරඟ වලටත් මීට වඩා හොඳට සහයෝගය දෙන්න, මීට වඩා අපිත් එක්ක ඉන්න, අපි ජයග්‍රහණය කරන්න උපරිම උත්සාහ කරන හැම තරඟයක්ම. ශ්‍රී ලංකා ෆෑන්ස් ආවා 7000 වගේ. Very proud of the boys and yeah, great atmosphere. So happy, really happy. ඒක මට හොඳ ෆීලිං එකක්. මගේ ෆැමිලි ඔක්කොම ආවා ඉංග්ලන්ඩ් වලින්. ඔක්කොම මගේ අම්මා තාත්තා මල්ලිලා හොඳ ෆීලිං එකක් මට. මේ වගේ ඇට්මොස්ෆියර් එකක් මම දැකලා නැහැ ලංකාවේ. හිනාවක් ආවා මගේ මූණේ මේක දකින්නකොට. ඒක හොඳ ෆීලිං එකක්. ප්ලේයර්ස් දැන් හොඳ. අපි දැන් ලෝකල් ප්ලේයර්ස් තියෙනවා, ෆොරින් ප්ලේයර්ස් ආවා. අපි දැන් දෙකම ටුගෙදර් ආවා. හොඳ දේවල් අපිට කරන්න පුළුවන්. අපි ෆැමිලි එකක් වගේ ඔක්කොමලා වර්ක් කරනවා ටුගෙදර්. Of course, I'm very, very happy, obviously, come away with the result that we did, 2-0, clean sheet at home. I couldn't be any prouder of the boys and obviously made all the fans super happy, which is great. කාපන්දුවේ නව ආරම්භයක් අපි ආරම්භ තියෙන්නේ. අපේ ඊළඟ ඉලක්කය තමයි මේ අවුරුද්දේ තුල ජූනි මාසේ, සැප්තැම්බර් මාසේ සහ නොවැම්බර් මාසේ ජාත්‍යන්තර තරඟ කීපයක් අපි සහභාගී වෙනවා. ඒ තරඟවල ජයග්‍රහණය කරගෙන 2025 මගේ හීනයක් තියෙනවා, සීනයක් තියෙනවා. 2025 1995 අපි SAFF තරඟාවලියේ කොසලානේ අරන් අවුරුදු 30ක් පිරෙනවා. ඒ අවුරුදු 30ක් පිරෙනකොට ලංකාවේ SAFF තරඟාවලිය පවත්වලා ඒ ජයග්‍රහණය නැවත ලබා ගැනීම තමයි මගේ ආසාව. ඒ ආසාව මේ කණ්ඩායමත් එක්ක මට ඉටු කරන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා.